ලක්නටීවේ අපියයි ඉතාමත්ම සුවිශේෂ ස්ථාන සොයාගෙන යන ගමනේදී අද අපි නතර වෙන්නේ මොරටුව පුරවරය. මොරටුව කෙසෙල්වත්ත පුරවරේ තියෙන මේ දේවාලය අතිශය පෞරාණික දේවාලයක්. පත්තින දෙවිහාමුදුරුවන්ගේ බැල්ම ආරක්ෂාව අපේ රටට කියන වග අපි දන්නවා. ඉතින් පත්තින දෙවිහාමුදුරුවන්ට වැඳපුදාගෙන පිහිට ආරක්ෂාව ඒවගේම තමයි ඉල්ලීම් සිදු කරන අති විශාලූ බැතිමතුම් පිරිසක් අපේ ශ්‍රී ලංකාව තුළ ඉන්නවා. අපි දන්නවා කුඩා දරුවන්ට පුදුමාකාර ආදරයක් ගෞරවයක් දක්වනවා මේ පත්තිනි දෙවිහාමුදුරුවෝ. හැමදාමත් මේ පුංචි දරුව රැකබලා ගන්නට උන්වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම තමයි ලෙඩ රෝගවලින් සමහර වෙලාවට දුක් විඳින ජනතාවට පිහිට වෙන්නට උන්වහන්සේ උත්සාහ කරනවා. සේම එහි පිහිට ආරක්ෂාව මේ සියලු දෙනාට ලැබෙනවා. ඉතින් අන්නේ ඒ වගේ සුවිශේෂී ස්ථානයකයි අද අපි ඉන්නේ. මේ දේවාලය ඇයි සුවිශේෂී වෙන්නේ කියලා කතාබහ කරන්නට මෙහි ප්‍රධාන කපුදුරන්දර කපිල විජේසූරිය මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයබෝන්. අයබෝන්. කපිල මහත්මයා, දැන් මේ අපි මේ ඉන්න දේවාලය කොහොමද අපි හඳුන්වන්නේ? දැන් අපි මේ බලාගෙන ඉන්න කෙනෙකුට කොහොමද මේක කියන්නේ? දැනට මේ ප්‍රසිද්ධව පවතින්නේ පානදුර දියපිට කෙල්ලත්ත දියපිට පත්තිනි දේවාලයන් නමින්. ඊට කලින් මේක හඳුන්වලා තියෙන්නේ පානදුරා දේවාලය නොහොත් සුදර්ශන දේවාලය නොහොත් ඊට පසු කාලෙන් තමයි කෙහෙල්ලත්ත දියපිට පත්තිනි දේවාලය නම 1464 පස්සේ. ඇයි මේ නම් ත්‍රිත්වයක් එන්නේ? සුදර්ශන කියන නම දෙන්නේ. සුදර්ශන කියන නම තියෙන්නේ එක මුලින් මේ දේවාලය තිබිලා තියෙන්නේ රංකොත් වෙහෙර රංකොත් විහාරයේ ඒතන ඒ උඩ එතන උඩක තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් මේ එතනින් ආයෙ ඇවිල්ලා තිනවා. මේ දැන් ගොඩක් කට්ටිය නම් කරන්නේ වේරවත්ත කියලා. වේරවත්තනේ වෙහෙරවත්ත. ඒක නම වෙහෙරවත්ත. දැන් මුස්ලිම් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ එකන්ද එක වේරවත්ත වෙලා තියෙනවා. වෙහෙරවත්ත තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මර ඒ කියන්නේ 1864 හයවෙනි පරක්‍රම බහ කෝට්ටේ හයවෙනි පරක්‍රම බහ රජුන්ගේ කාලේ රජුරන්ගේ උයන් තමයි මොරටු උයන. මොරටු උයනට ඇවිල්ලා තියෙන්නේ ඇතාපිට. ඇවිල්ලා එහෙ කාලේ ගත කරලා යන්න හදනකොට ඇතා රාබීලයි කියලා කියනවා. මම ඒක හරියටම පැහැදිලි නෑ. කොහොමද ඇතා ඔය නැගිටව ගන්න බැරි වෙලා. ඊට සිට ඇතු උපරිම උත්සාහ කරලා තියෙනවා, බැරි වෙලා තියෙනවා කරගන්න. ඊට රජුරෝ බැරිම තැන අනබරයක් පිටත් කරලා පවුන් 100ක් දෙනවා මේ ඇතා නැගිටවුවොත්. ඔහොම එනකොට ඒ කාලේ දේවාලය කරලා තියෙන්නේ රබික්කා කියලා පත්තිනි හාමි කෙනෙක්. ඒ පත්තිනි හාමිනේ නවත්තලා දෙනවා අනබෙන නවත්තල කොල මම හෙට එනවා කියලා. ගිහලා ඕනමක් ලෑස්ති කරන්න කියලා. කොනම කිව්වේ 12නේ. ඒක ලෑස්ති කරන්න කියලා මම එනවායි කියලා. ඊට පස්සේ පහුවෙන්දා හොරේ තුඩුවට ගිහිල්ලා එතන මොර අටුව කියන එක තමයි මොරටුව වෙලා තියෙන්නේ. ඒ පැත්තට යන්න ඉන්නකොට දැන් එතන තිබිලා තියෙන දිගරොල්ල ගඟ එහා පැත්තට යන්න විදිහක් නෑලු. එතකොට මේ මදින එක්කෙනෙක් ගිහලා තියෙනවා මේ ඔරුවක. එතකොට ගිහලා තියෙනවා මාව දිගරොල්ලට දාපන් කියලා. කිව්වලු මේක තුන් දෙනෙකුට යන්න බෑ කියලා. යන්න හදද්දි කොල්ල එන අබික්කා පත්නි හාමි සත්‍යක්‍රියා කරලා හරි තිබිච්ච සලුව දියට දාලා ඒ උඩින් පාවුනා කියනවා යහපැත්තට. එතකොට මෙහෙම රජුරවන්ට පණවිලි දීලා තිබිච්ච හන්ද රජුරු ගොඩ ඉඳලා තියෙන. ඊට පස්සේ දැකලා මෙහෙම එනවා මේ සලුවක් උඩ එනවා දැකලා. ඊට පස්සේ එතනට ඇවිල්ලා මේ රජුරු පෙරහැරකින් තමයි අරන් ගිහලා තියෙන උයනට. ඒ පාර හරි දැන් ඒ ගිනිච්ච සලුවේ වතුර පැන්කෙන්ඩියට මිරිකල ඒකෙන් තමයි ඉහලා තියෙන ඇතාට. ඊට පස්සේ ඇතා නැගිට්ටයි කියන. ඒක රජුරෝ ගොඩක් ප්‍රීති වෙලා ප්‍රීතිවත් කරන හොඳට කන්න බොන්නාර මෙදිලි ගාට තාන්න මාන්න ලබා දීලා අහලා තියෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. කට කියලා තියෙනවා මම දැන් දේවාලයේ තියෙන වෙහෙරවත්තේ, නමුත් මගේ අනිත් කට්ටියම ඉන්නේ මෙහි කෙහෙල් උයන කියලා තියෙන්නේ. ඊට පස්සේ කෙහෙල්වත්ත වෙලා තියෙනවා මෙහෙට මට දේවාලයේ ගේන්න ඕනේ කියලා. ඒ පාර ඊට පස්සේ මේ ඇමති කෙනෙක්ව මෙහෙට පිටත් කරලා තියෙනවා. තියෙන උසම තැන බලන්න කියලා. දැන් මේ අපි ඉන්න තැන උසම තැන මේ ප්‍රදේශයේ තියෙන අනිත් හැම ඉඩමක්ම තියෙන්නේ බෑවුමට. මෙතන තමයි උසම තැන. ඊට පස්සේ මෙතන ගෙනල්ලා
දේවාලි හදල ආභරණ සලු පිළි සෑම සිල් දෙම දීලා ඊට පස්සේ අර ගංගෙන් ගොඩ වෙච්ච හන්ද තමයි මේ දීපීටපත් වෙන නම දීලා තියෙන දේවාලට. ඒක හන් තමයි ආනදුරා දේවාලය, සුදර්ශන දේවාලය ඊට පස්සේ එතුන් පස්සේ 1464 න් පස්සේ තමයි එහෙල්වත්ත දීපීටපත් වෙන දේවාලයන් නමින් ප්‍රසිද්ධ වෙන්නේ. දැන් මේ අපි දැකිටපු කාරණයක් තමයි මම හිතන්නේ දැන් කමහත්මා කිව විදිහට දැන් මේ වසර 500කට ආසන්න කාලයක්. 1464 වුණාම එතන 36යි. එක 560ක් වෙනවා. මේ අම්බර. මේ අවුරුද්දේ දින ඒවනි පෞරාණික තැන අදටත් බොහෝ දෙනෙකු මේ ස්ථානෙට පැමිණෙනවා. මේ අපි මේ ස්ථානෙට පැමිණෙන මොහොතේදීත් බුදු පූජා පවත්වන්නට මේ ස්ථානෙට බොහෝ දෙනෙකු මේ අවට ගම් තුලාවිය අය මෙතනට පැමිණෙනවා. හරි අපි දැන් දැක්කා මේ දේවාලයේ දැන් කියන ආකාරයට රජුවන්ගේ ඒ අවශ්‍යතාවය ඉටු කරලා දුන් දීමත් එකයි මේක ඉදි වෙන්නේ. මේකේ මේ ඉදි කිරීම හා සම්බන්ධව මොන හරි දේවල් ඔබතුමාට කියන්න පුළුවන්? මුලින්ම මේ ඉදි කරලා තියෙන්නේ මේ මැටි ආලේපිත තියෙන මේ පිළිමද? පිළිමව. ආහා. ඒවා මොකුත් නැවතත් ආලේප මොකුත් තීන්ත මොකුත් ආලේප ගන්න බෑ පරණ වුණත්. මොකද මේ තීන්ත ගල්වන්න බෑ. ගැලවෙනවා. ඒක නිසා මේ ඉරස් තමයි මේ ඔක්කොම මේ ඇතුළ දේවාලේ වටිච්ච බිත්ති. එවැන්නේ ඊගාට පහ කාලිනව ටික ටික මේක දියුණු කරලා වටේ බැඳලා තියෙනවා. ඊගාට මෙතන තොරණ ඉස්සරහා තියෙනවා මකර තොරණක් එක්කම. ඒක ඒක ඒ කාලෙම හදලා තියෙනවා. උළුවසු වගේ දේවල්. උළුව මේ උළුව ඒ කාලෙ තිබිච්ච උළුවව මේ විදිහට හදලා තියෙන්නේ. රජුරු ආවත් මෙතනට එන්න ඕන මෙහෙම උළුව පහත් කරලා. නැත්තම් ගෞරවේ වදිනවා. ගෞරව කරලා තමයි එන්න වෙන්නේ මෙතන. මේ 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 පඩි පෙළවල් ඔක්කොම පිහිටි පොළවේ කපපු පඩි පෙළවල්. මේ අලුතෙන් පඩි හදලා බැඳලා ඒව කරලා නෙමෙයි මේ පිහිටි පොළවේමයි තියෙන්නේ. ඒක හන්ද මෙතන උසමතන මෙතන ඒකයි මෙතන දන්ව පඩි තුනක් කපලා තියෙන්නේ. එතකොට මේ අභ්‍යන්තරය ගත්තාම අපි දකින දැන මේක සාම හැම වෙලාවෙම පෙන්නුම් කරන්නේ නැහැ. පත්තිනි දෙහිහාමුදුරන්ගේ පිළිමයක් තිබෙනවා. ඊට අමතරව මොන වගේ පිළිමද තිබෙන්නේ? මෙතන තියෙන දැරිමුල්ල දෙවියන්ගේ තියෙන රූපයක්. මේ පැත්තෙන් තියෙන දෙවොල් දෙවියන්ගේ රූපේ මම දන්න තරමට පත්තිනි දෙවියන්මයි දෙවොල් දෙවියන්මයි එකම ස්ථානයක එකම විදිහට පුදන එකම ස්ථානයේ මෙතන වෙන්නේ නැති කියලා මම හිතනවා. දනුමත් භාවය අනුව. දනුමත් භාවය අනුව. ඔව්. හැතරම ඒ නිසා තමයි දැන් මම හිතන්නේ මේ දෙවොල් දෙවියන් සහ පත්තිනි දෙවියන් අතරත් යම් සම්බන්ධතාවයක් තියෙනවායි කියලා මට හිතෙනවා. මොකද මේ අපි දෙවොල් මඩුවැනි දේවල් පවත්වීමත් එක්ක දැන් මෙතනට එන පිරිස මොන වගේ දේවල් වලටද වැඩිපුර මෙතනට පැමිණෙන්නේ? ගොඩක්ම පැමිණෙන්නේ ලෙඩ රෝග සම්බන්ධයෙන් තමන්ගේ බාරහාර වෙන්න. දරුපාල වෙනුවෙන් බාරහාර වෙන්න. ඒ විදිහේ මේ තමන්ගේ තින් නොයෙක් ආකාර දුක් ගැනවිලි කියන්න තමයි මෙතනට පැමිණෙන්නේ. ඔව්. දැන් අපි යම් යම් තැන්වල එක්තරා විදිහක මේ වගේ දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂා බලමින් සමහර අවස්ථාවලදී දැන් ඔබතුමා කබ්මාත්මයා විදිහට අද්දුටු දේවල් තිබෙනවානේ. මෙන්න මේ කාරණේ මෙන්න මෙහෙම සිද්ධ වුණායි කියලා. එවැනි වූ ප්‍රතිහාර වැනි දේවල් සිද්ධ වෙලා නැද්ද? දරුවන් ලැබීම සම්බන්ධයෙන් තියෙනවා අවුරුදු ඒ කියන්නේ මම දැනවත් මගේ නෝනම් ගන්නන්නේ ආනුදරේ ඒ කාලේ දැන් නම් විශ්‍රාමිකයි. ඒ පාසලේ හිටියා ගුරුවරියක්. ඒගොල්ලන් විවාහ වෙලා අවුරුදු 15ක් ගත වෙලා තිබුණා දරුවන් නැතුව. ඊට පස්සේ මෙහි වාරයක් වෙලා දරුවෙක් ලැබෙනකොට මහත්තයා ගුවන් හමුදාවේ ඒ දෙන්නම ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා. ඒගොල්ලන් ගෙනල්ලා ලොකු පහනක් පූජා කරා ඒ වෙනුවෙන්. මේ ඒක ඉතින් ලොකු මේ හාස්කමක් වගේ දෙයක් තමයි. අද්දුටු දෙයක්. ඉතින් මෙන්න මේකයි කියන්නේ මේ දැන් මේ 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 දේවාලයේ පිහිට ආරක්ෂාව යාග හෝම කරන්න මෙතෙන්ට මොන වගේ ප්‍රදේශවල අයද වැඩි හරියක් පැමිණෙන්නේ? මෙහෙට ගොඩක් වෙලාට පැමිණෙනවා. ඉතින් දැන් මේ මේ දීලා තියෙනවා මේ ගම්වරයක්ද? නෑ දීලා තියෙනවා එක එක පැතිවලට කහපලට දීලා තියෙන්නේ මෙහෙට. ඔව්. යම් කුඹුරු දීලා තියෙනවා. දිගටම මෙහෙට අපි දන්නවා දැන් ප්‍රධාන දේවස්ථාන වලට අදාළව යම් ආකාරයේ පුද පූජා පවත්වන්නට යම් යම් ප්‍රදේශ වලට බාර දීලා තිබෙනවා. මම හිතන්නේ ඒක තමයි. ඒ කුඹුරු ඒ කියන්නේ එවැනි දේවල් ලබා දෙන්න
ඒ ප්‍රදේශ කහපලට දීලා තියෙන කහපලේ අය අය ඒ විදිහට බෙර ගහ කට්ටියට ඒ කට්ටියට වෙනම ප්‍රදේශයක් ඔව් වෙන් කරලා තියෙනවා. ඒ විදිහට ඇතිවලට දීලා තියෙනවා. ගම් වර දීලා තියෙනවා. ඔව් ඒ ගම් වර ලබා ගන්න. ආමතේ නම් වලින් තමයි තියෙන්නේ. තියෙනවා. ඔවුන් අදටත් මේ සම්බන්ධතාවයේ තියෙනවාද? දේවාලය සම. එහෙම ලොකු සම්බන්ධතාවයක් නැහැ. මේ විදිහෙන් දැන් පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා ඒගොල්ලන් දැන් වෙන වෙන රැකියාව කරන හන්ද නැහැ. තවමත් හැබැයි කහපල කට්ටිය ඒ කුඹුරු කරපුවම ඉස්සෙල්ලාම කොටස ගන්න අස්වැන්නෙන් මෙහෙ මේ ඊයේත් ගෙනලා දුන්නා මෙහෙ කොටසක් දෙවියන් මිද්විල් පූජා කරනවා. දැන් ඔබතුමා මම දන්න ආකාරයට මේ කපු මහත්මයා නැත්නම් මේ කපු දුහුරේ දරන්නේ අටවෙනි පරම්පරාව. අටවෙනි පරම්පරාව. ඒ කියන්නේ ඔබගේ පරම්පරාව තමයි මේ ආදි මුතුන් මිත්තන්ගේ කාලයේ සිටම මේ කටයුත්ත කරන්නේ. මෙහෙමයි සිද්ධ වෙන්නේ. මුලින් පටන් ගන්න තියෙන්නේ අර මං කිව්වාගේ රබික්කා කියන පත්තිනි හාමිනේගේ. ඊට පස්සේ ඇවිල්ලා පරම්පරා හතක් ඉඳලා පරම්පරා හත්වෙනි පරම්පරාව ඉවරුනේ අපේ අම්මගේ. අම්මගේ පවුලේ අම්මා විතරයි ඉන්නේ. 100ටයි ආච්චිටයි වෙන පුතෙක් කවුරුත් නැහැ. එතකොට පරම්පරා හත ඉතින් අවසන් වුණා. අපිව ගෙනෙන්නේ එතකොට මාව ගෙනෙන්නේ තාත්තගේ පරම්පරා තාත්තා මොරටුවේ. ඉතින් එදින අටවෙනි පරම්පරාව ඉතින් මම ඒ කාලේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ පුරේ පුරේ කියන මුතුසන්දේ වටබැඳි නානෑකාරගේ පුරේ කියන නාමයෙන් නම් මම විජේසූරි යන නමින් දැන් අටවෙනි පරම්පරාව ගෙනියන. දැන් ඔබතුමාගෙන් පසුව මේ කාටද බාර දෙන්නේ? පුතෙක් ඉන්නවා මට. පුතෙක්. ඔව්. ඉතින් තමයි මේ කටයුතු කරන්නේ මං හිතන්නේ. ඉතින් ලොකු බාර දූර කටයුත්තක්. හරි. දැන් තව විශේෂම කාරණේ තමයි මේ දේවස්ථානයත් එක්ක තිබෙන දෙවල් මඩු පූජාව. ඔව්. මේ දෙවල් මඩු පූජාව වාර්ෂිකව සිදු කරනවා මෙවර සිද්ධ කරන්න කිවෙන වතාවටද? මේ 179 වෙනි වතාව. 79. නොබඩවා. ඇත්තට ඇයි මේ දේවාලයත් එක්ක මේ දෙවල් මඩු පූජාවක් පවත්වන්නේ? ආදි කාලේ නම් ඒ කියන්නේ දෙවල් මඩු දෙවල් පූජා පටන් ගන්න සේරමන් රජුර අසනීපෙච්ච ඉතිහාස කතාවක්. ඉතිහාස කතාවක් කියන එකෙන් පස්සේ ආපු මේ ආපු ප්‍රමාණිකෝලව අවිල්ලා තියෙන පරම්පරාවෙන් ආපු ක්‍රමයේ උඩ තමයි දෙවල් මඩු පූජාව මෙතන ස්ථානයේ කරගෙන යන්නේ. කරගෙන. ඒ දෙවල් මඩු පූජාවත් එක්ක මේ අවට ගම්වල සියලු දෙනාටත් රටටත් සෙත්පතමින් තමයි මේ කටයුතු කරන්නේ. දැන් මෙතන මෙහි තියෙන දෙවල් මඩුව විශේෂයක් තියෙනවාද? නැත්තම් ඔබේ ශිල්පීන් අතර විශේෂත්වයක් තියෙනවද? අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඔව් මම දැන් අපි මෙහෙම ඉස්සර අපේ සීයාගේ කාලේ ඉඳන් මම එතකොට ගොඩක් පොඩි මම දැකලා තියෙනවා මෙතනට විශේෂ වූ ශිල්පීන් තමයි පැමිණෙන්නේ. දැන් දැන්ට වුණත් අපි දැන් මම ගෙන්නන්නේ විශේෂිත වූ පරම්පරාගත ශිල්පීන් තමයි මෙතනට ගෙන්නන්නේ. මොකද මෙතන තියෙන මට අවශ්‍යතාවය තියෙන්නේ සේවාව හරි පිළිවෙලට කරගෙන යන්න. නිකන් නැටුම් සම්දර්ශනයක් කියන්න නෙමෙයි අවශ්‍යතාවය තියෙන ගිනි පා ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. තියෙන්නේ මේ පාරම්පරික ශිල්පීන් ගෙන්නලා මෙතන ඒ තේවාව මුල සිට අගටම කරගෙන යෑමේ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ඒකන්ද ප්‍රසිද්ධ ඒ කියන්නේ ප්‍රසිද්ධ ශිල්පීන් ඒ කට්ටිය පරම්පරා ගතව එන ශිල්පීන්ව තමයි මෙහෙට ගෙන්නන්නේ. සාමාන්‍ය කොහොමද මේ දෙවල් මඩු පූජාව කොපමණ වෙලාවක් තියෙනවද? කොපමණ දවසක් තියෙනවද? අපිට ඒ විස්තරයක් ඕන. දැන් සෙනසුරාදා පටන් ගන්න. ඒ කියන්නේ අය. අය උදේ කිරි දාන. කිරි අම්මාවරුන්ට දෙනවා. කිරි අම්මලා 250ක් 300ක් විතර දානමය දීලා ඊට පස්සේ හවස පිරිත් කියලා තමයි දේවාල මඩු පටන් ගන්නෙ. හාමුදුරු පිරිත් කියලා ඒ කටයුතු ඉවරුනෙන් පස්සේ ඉතින් මඩු පටන් අරන් කරගෙන ගිහිලා උදේ පහුවෙනිදා දහවල් වෙනකන් ඒ විදිහටම ඒ තේවාව සම්පූර්ණයෙන් කරගෙන යනවා. ඉතින් දැන් මේ නරඹන ඔබටත් අපි ආරාධනා කරනවා ඔන්න ඒ දිනට පැමිණෙන්න. පත්තිනි දේව හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ සේම දෙවල් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි පුංචි දරුවන්ට පවා මෙය පෙන්විය යුතු කාරණයක්. දැන් නර්තන විෂය පමණක් හදාරන කෙනෙකුට සමහර දෙන්න පුළුවන් ඔවුන්ට පමණද කියලා නෑ. මේක මේ සියලුම දරුවන්ට මොකද පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට අරගෙන යා යුතු ශාස්ත්‍රයක් තියෙන. ඒ නිසා ඔවුන්ටත් මෙය නැරඹීමේ අවස්ථාව තියෙනවා. කොහොමද අපි ආරාධනා කරන්නේ ඔවුන්ට මේ ස්ථානෙට එන්නට? ඔව් වාර්ෂිකව ඉතින් දැනුම් දීලා තියෙනවා. මේකට එන කට්ටිය ඒ වගේම එනවා. අනික් කට්ටියත් කියන්නේ තම තමන්ගේ බාරහාර ඔප්පු කර ගැනීමට බාරහාර වීමට ඒ සෑම දෙයකටම මෙහෙ ස්ථානට පැමිණලා
ඒ කටයුතු කරගන්න කියලා තමයි ආරාධනා කරන්නේ. හොඳයි, අපි ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ලක්ෂණ ටීවී හරහා අපිව නර්මන ඔබටත්. අපි මෙවැනි වූ ඉතාමත්ම ගෞරව කරන බොහෝ දිනෙකගේ වැදුම් පිදුම් වලට පාත්‍ර වන ස්ථාන හොයාගෙන යනවා. එය අපේ රටටත් ලෝකයටත් සිත ශාන්තිය උදා කිරීම වෙනුවෙන්මයි අපි පවත්වන්නේ. ඉතින් අද දවසේ අපි මේ දියපිට දේවාලය, දියපිට පත්තිනි දේවාලය, පත්තිනි දේවාලය සිටයි මේ කතාබහ සිදු කරේ. ඉතින් අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ඔබතුමා ලොකු වෙහෙසක් ගන්නවා මේ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යමින් මේ ස්ථානය සංරක්ෂණය කරමින් ඉදිරියටත් මෙය කරගෙන යනට. ඉතින් අපිත් එක්ක අද දවසේ මේ කතාබහට එකතුනේ කපිල විජයසූරිය කපු මහත්මා. ඉතින් ඔබතුමාටත් අපේ චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මෙවැනි කටයුතු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ලක්ෂ්මී ටීවී ආයතනයේ ඔබතුමාලා සෑම දිනාටම දීර්ඝායුෂ එවන් සුබ කටයුතු කරගෙන යාමට තවත් ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. බොහොම පිං. ආයු බොහෝ වේවා. ආයු බොහෝ වේවා. එනම් ඔබටත් අපි ප්‍රාර්ථනා කරන්නේ ආයුෂ බොහෝ වේවා. පත්තිනි දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිතරම ඔබට ලැබේවා. එනම් තවත් දවසක මෙවන් වූ කටයුත්තකදී ඔබව මුණ ගැහිමි බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔබට සුවදායක දවසක්.